මැටිල්ඩගේ හොඳක් තියෙන්නේ ඔයගොල්ලෝ එයාව මුණ ගැහිලා කතා කළොත් හැම මොන විදිහකටවත් තේරෙන්නේවත් හිතෙන්නේවත් නැහැ. එයා වෙන අවුරුදු 5මාරක පුංචි කෙල්ලෙක්ට වඩා පොඩ්ඩක්වත් වෙනස් කියලා. එයා වෙන කෙනෙක් වගේම ඇත්තෙන්ම සාමාන්‍ය කෙල්ලෙක්. එයාගේ ඥානවන්තකම පිටතට පෙනෙන්නේ නැහැ. එයා පෙන්වන්න උත්සාහ කළෙත් නැහැ. මේනම් සිහිනුව නැති නිශ්ශබ්ද ළමයෙක් කියලා ඔයාලා තමන්ටම කියා ගනීවි. එයත් එක්ක සාහිත්‍ය හරි ගණිතය හරි ගැන කතා කරන්න පටන් ගත්තේ නැත්නම් ඔයගොල්ලන්ට කොහොමවත් එයාගේ කල්පනා ශක්තියේ ඥාන ශක්තියේ තරම දැනගන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා මැටිල්ඩට හරිම ලේසි අනික් ළමයි එක්ක යාළු වෙන්න. යාළුවෝ හදාගන්න. පන්තියේ හැම දෙනාටම ඇය හරි ආදරෙයි. ඉස්කෝලේ වාරේ පටන් ගත්ත දවසේම මිස් අනි අහපු ප්‍රශ්නවලට මැටිල්ඩ දීපු උත්තර දන්න නිසා හැමදෙනාම දන්නවා එයා ඇත්තටම හුඟක් මොලේ තියෙන ළමේ කියලා. ඒ වගේම දැන් ඒගොල්ලෝ දන්නවා පන්තියේ පාඩම් තියෙන වෙලාවට වෙන පොතක් කියව කියවා ගුරුතුමිය කරගෙන යන පාඩමට අහුන්කන් නොදී ඉන්න එයාට ඉඩ තියෙන බව. එයාගේ වයස පොඩි ළමයි එක එක දේවල් වල හේතු මොනවද කියලා හාරලා ඔස්සලා බලන්න යන්නේ නැහනේ. ඒ හැමෝම තම තමන්ගේ පොඩි පොඩි දේවල් එක්ක පොර අල්ලල්ල ඉන්නවා මිස අනෙක් අය මොනවා කරනවද එහෙම කරන්නේ මොකද කියලා වාගේ අනම්මනම් හොයන්න ගිහින් කරදර වෙන්න යන්නේ නැහැ. මැටිල්ඩගේ අලුත් යාළුවන් අතර ඉන්න එක්කෙනෙක් තමයි ලැවෙන්ඩර්. පටන් ගත්ත දවසේ ඉඳලම දෙන්න එක්ක උදේ පාන්දර පන්තිය පටන් ගන්න කලුණුයි දවල් විවේක වේලාවේ ඉස්කෝලේ පුරා ඇවිදින්න පුරුදු වුණා. ලැවෙන්ඩර් එයාගේ වයසට වඩා හුඟක් පුංචි. ගැඹුරු දුඹුරු පාට ඇස් තියෙන නළල හරහට ෆ්‍රින්ජ් කට් එක කපාපු කළු කෙස් තියෙන පුංචි සුරංගනාවියක්. මැටිල්ඩ එයාට කැමති වුණේ එයාගේ සූර දඟකාරකමටයි නොයෙකුත් දේවලට තියෙන කැමැත්තයි නිසා. ලැවෙන්ඩර් මැටිල්ඩාට කැමති වුණේ ඒ හින්දමයි. ඉස්කෝලේ පළවෙනි සතිය ගෙවෙන්න තිස්සර අලුතින්නා ළමයි අතරේ පැතිරෙන්න පටන් ගත්තා ලොකු මිස් විදුහල්පතිනිය මිස් ට්‍රාන්ස්පුල් ගැන පුදුම බයහිතන කතා. තුන්වෙනි දවසේ උදේ පන්ති පටන් ගන්න ඉස්සර මැටිල්ඩා ලැවෙන්ඩර් එක්ක පිට්ටනියේ කෙළවරේ කතා කර කර ඉන්න වෙලාවේ එතනට ආවා අවුරුදු 10ක් වයස නාහේ උඩ දිය බුබුලක් තියෙන හැඩි දැඩි විදිහට ලොකු හොටෙන්සියා කියන ගෑනු ළමයා. හා අලුත් තෙරහැවල් නේද? හොටෙන්සියා එයාගේ හුඟක් උඩින් තියෙන මූණ පුංචි දෙන්නට පහත් කරලා කිව්වා. එයා තරමට වැඩිය ලොකු පැකට් එකක තියෙන බැදපු අලපෙති අත පුරෝලා අරගෙන කකා හිටියේ. පුනරුත්ථාපන කඳවුරට ආදරෙන් පිළිගන්නවා. එයා තවත් එකක් එකතු කර ඇති හරියට හිමවැස්සක් වැටෙන්න වගේ බැදපු අල කෑලිවල කුඩු කටින් විසි වුණා. මේ යෝද ගෑනු ළමයට අහුවෙච්ච පුංචි උන් දෙන්න සද්දයක් නැතුව ඕනෑකමින් බලාගෙන හිටියා. තාමත් මිස් ට්‍රාන්ස්බුල් හම්බුනේ නැත. හොටෙන්සියා ඇහුවා. අපි දැක්කා උදේ රැස්වීමේදී. ඒත් තාම හම්බුනේ නැහැ. ලැවෙන්ඩර් කිව්වා. ඔයගොල්ලන්ට හොඳ වෙයින් හම්බ වෙයි. එයාට පේන්න බෑ පුංචි එවුන්. ඒ හින්දා එයා හෝඩියේ පන්තියේ ඉන්න ඔක්කොටම වෛර කරනවා. එයා හිතන්නේ පසු අවුරුදු එවුන් තාම හැවෙන් එළියට ආවේ නැති ඉහඳ පනුව කියලා. තවත් අලකුඩු කෑලි වැස්සක් අරින ගමන් එයා කතා කළා. මේකේ පළවෙනි අවුරුද්ද ජීවිතේ පෙරගෙන හිටියොත් නම් ඉතුරු ටිකත් කොහොම හරි ගෙවලා දාන්න පුළුවන් වෙයි. වැඩේ හුඟ දෙනෙක් එච්චරකල් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ මරහඬ තියද්දි ස්ට්‍රෙචර්ස් වල දාලා තමයි ගෙනියන්නේ. මං හරියට දැකලා තියෙනවා. හොටෙන්සියා ටිකකට කතාව නතර කරලා බැලුවා. තමන් කියපු දේවල් වලින් පුංචුන් දෙන්නගේ ඇතිවෙච්ච වෙනස්කම් තියෙනවද කියලා. වැඩි වෙනසක් නැහැ. කූල් එකේ ඉන්නවා. ඒ නිසා ලොකු එකේනා හිතුවා තවත් කතා ටිකක් කියන්න ඕන මේ දෙන්නට කියලා. මම හිතනවා ඔයගොල්ලෝ අහලා තියෙනවා කියලා මිස් ට්‍රාන්ස්පුල්ගේ කාමරේ තියෙන චොකි කියන අගුළු දාපු අල්මාරිය ගැන. අහලා තියෙනවද චොකි ගැන? මැටිල්ඩයි ලැවෙන්ඩරයි දෙන්නම නැහැ කියලා ඔළුව හොල්ලලා කතා නොකර
යෝධයා දිහා ගල් ගැහිලා බලාගෙන හිටියා. දෙන්නම පුංචි නිසා තමන්ගේ තරමට වඩා ලොකු හැමෝම සැක කරන්න, විශේෂයෙන්ම ඉහළ පන්තිවල ගෑනු ළමයි ගැන සැක කරන්න පෙළඹිලා ඉන්නේ. චොකි කියන්නේ හොටෙන්සියා දිගටම කතා කළා. ඒක හුඟක් උස, හුඟක් හීනි අල්මාරියක්. ඒකේ බිම වර්ග අඟල් 10 නිසා ඉඳගන්න ඉඩ නැහැ. හිටගෙනම ඉන්න ඕන. ඒකේ බිත්ති තුනක් හදලා තියෙන්නේ සිමෙන්තියෙන්. ඒ වගේ වීදුරු කෑලි හයි කරලා මහ ගොඩක්. ඒ හින්දා එකකටවත් හේතු වෙන්න බෑ. ඒකේ ඇතුළට දැම්මොත් හැම වෙලේම සීරුවෙන් හිටගෙන තමයි ඉන්න වෙන්නේ. හරිම භයානකයි. ඇයි දොරට හේතු වෙන්න බැරිද? මැටිල්ඩ ඇහුවා. මෝඩ කතා අහන්න එපා, හොටෙන්සියා කිව්වා. දොර පුරාම ඉදිකටු වාගේ උල් ඇන ගහලයි තියෙන්නේ. අල්මාරිය ඇතුළට උල හිටින්න. සමහර විට මිස් ට්‍රාන්ස්පූල්ම දොර පිටිපැත්තේ ඒ ටික ගහන්න ඇති, ඇතුළට කාගෙන යන්න. ඔයා එකට දාලා තියෙනවද? ලැවෙන්ඩර් ඇහුවා. මගේ පළවෙනි වාරෙදිම මාව 6 සැරයක් දැම්මා, හොටෙන්සියා කිව්වා. දවස් දෙකක් මුළු දවසෙම. අනෙක් දවස්වල දවසට පැය 2 ගානේ. ඒකට පැය 2ක් හොඳටම ඇති. ඒක ඇතුළේ ඇඟිල්ලෙන් ඇහැට ඇන්නට පේන්නේ නෑ. මදිවට මෝල් ගහක් වගේ කෙලින්ම ඉන්න ඕනේ හෙලවෙන්නේ නැතුව. නැත්තම් වීදුරු කෑලි හරි යකඩ ඇන හරි ඇනෙනවා ඇනෙනවාමයි. ඇයි ඔයාව ඇතුළට දැමේ? මැටිල්ඩ ඇහුවා. මොකක්ද ඔයා කළේ? පළවෙනි එක මං ගෝල්ඩන් සිරප් බෝතලයක්ම ඇලුවා මිස් ට්‍රාන්ස්පූල් යාඥා කරන්න ඉඳගන්න පුටුවේ. ඒකනම් නියම වැඩක් වුණා. එයා ඉඳගන්න පහත් වුණාම ආපු මහ සද්දේ හරියට අර ලිම්පෝපෝ ගංගියුරේ මඩගොඩක තඩි හිපපොටමස් උගේ අලි කකුල් තියලා ඇවිදිනකොට එන සද්දෙ වාගේ තත්තක් ගෑවා. ඒත් ඔය දෙන්නා පුංචි මෝඩ පැටව්. කොහොමද ඒව දන්නේ? ජස්ට් සෝ ස්ටෝරිස් පොත කියවලා තියෙනවෑ නැද්ද මං අහන්නේ? මං කියවලා තියෙනවා, මැටිල්ඩ කිව්වා. ඔයා බොරුකාරියක්, හොටෙන්සියා කිව්වා බොහොම ආදරෙන් වාගේ ඇදලා පැදලා. ඔයාට තව මොකක්වත් කියවන්න බෑ. ඒකට කමක් නෑ. ඔන්න ඉතින් මිස් ට්‍රාන්ස්බුල් ගෝල්ඩන් සිරප්වල ඉඳගත්තට පස්සේ හරියට මඩගොඩක කකුල හිරවෙලා අදින කොට වාගේ තැක් තැක් ගෑවා හරි සද්දෙට. ඔන්න ඊළඟට එයා උඩ පැනලා නැගිට්ටම පුටුව පස්සට ඇලිලා වාගේ ඉස්සිලා ටික වෙලාවක් තිබිලා ලාටු වගේ ඇලෙන ගෝල්ඩන් සිරප් තියවේගෙන යනකොට හිමිහිට රූටලා වැටුණා. එයා සරුවාලේ දෑතින්ම පිහදාන්න ගියාම අර ජරාව අද්දෙක පුරා ඇලුනා. ඔන්න ඔයගොල්ලෝ අහන් ඉන්නයි තිබුණේ එයාගේ පෙරිහන්දිල්ල. එතකොට එයා කොහොමද ඒක ඔයා කලයි කියලා දැනගත්තේ? ලැවෙන්ඩර් ඇහුවා. ඔලි බොක්විල්ස් කියන බොරු පුරාජරු කාරයා මාව දැකලා තිබුණා, හොටෙන්සියා කිව්වා. මම උගේ දත් 4ක් කැඩෙන්න ගැහුවා. ඉතින් මිස් ට්‍රාන්ස්පුල් ඔයාව මුළු දවසම අර චෝකි එකේ දැම්මා, මැටිල්ඩා ඇඟ හිරිවැටීගෙන කිව්වා. මුළු දවසෙම, හොටෙන්සියා උත්තර දුන්නා. මං එළියට එනකොට මට බාගෙට ඔල්මාදේ, මං මෝඩයෙක් වගේ ඔහේ කියෙව්වා. වෙන මොනවද ඔයා කළේ චෝකියට දාන්න? ලැවෙන්ඩර් ඇහුවා. ඕ, මට ඔය ඔක්කොම මතක නෑ. හොටෙන්සියා කිව්වේ හරියට වීර ක්‍රියා කරන එක බොහොම සාමාන්‍ය දෙයක් වෙන තරමට සටන් මහගොඩක් කරපු පළපුරුදු මහා රණසූරයෙක් වගේ. කොච්චර කාලෙකට ඉස්සෙල්ලද? එයා තවත් බැදපු අල අහුරක්ම කටේ ඔබා ගන්න ගමන් කිව්වා. ඕ, ඇත්තමයි, මට මතකයි තව එකක්. මේකයි උනේ, මිස් ට්‍රාන්ස්බුල් 6 පන්තියට උගන්නන වෙලාව මං තෝරගත්ත මේ වැඩේට. මං අත උස්සලා අවසර ඉල්ලුවා වැසිකිළියට යන්න. ඒත් මං එහෙ නොගිහින් මිස් ට්‍රාන්ස්බුල්ගේ කාමරයට රිංගුවා. ඒකේ හොයලා හොයලා මං හොයාගත්තා එයාගේ ජිම් එකට අඳින කලිසම්. ඉතින් මැටිල්ඩ වශී වෙලා වගේ කතා කළා. ඊළඟට මොකද කළේ? මං තැපෑලෙන් ගෙන්නගෙන තිබුණා හරිම සැර කැසිල්ල හැදෙන කුඩු වගයක්, කහඹිලියාවලට හපන් ඒවා, හොටෙන්සියා කියාගෙන ගියා. ඒ එක පැකට් එකක් පැන්ස පහක් වුණා. නම මොකක්ද කියලා දන්නවද? ද ස්කින් ස්කෝචර්. ඒකේ ලේබලේ තිබුණේ
ඒව හදලා තියෙන්නේ හරිම නපුරු විෂකුරු සර්පයන්ගේ දලවල කුඩු වලින් කියලා. සහතික කරලා තිබුණා ගෑවුනොත් එම හැමේ දියබුබුලු දානවා කියලා. වෙරළු ඇටතරම් ලොකුවට. ඉතින් මං මේවා හොඳට කොට කලිසම් කකුල් වලට හලලා ආයේ තිබුණ විදිහට නවලා අල්මාරියෙන් පරිස්සමින් තිබ්බා. එහෙම කියලා හොටෙන්සියා ආයෙත් බැදපු අලපතුරු අහුලක් කටේ ඔබා ගත්තා. ඒක වැඩ කෙරුවද? ලැවෙන්ඩර් රැහුවා. ඉතින් දවස් දෙක තුනකට පස්සේ යාඥා කරන වෙලාවේදී මිස් ට්‍රාන්ස්පුල් පස්සපැත්ත කහන්න පටන් ගත්තා පිස්සුවෙන් වගේ. මං දැනගත්තා ඔන්න වැඩේ හරි කියලා. එයා ජිම් එකට යන්න ඇඳුම් මාරු කරගෙන ඇවිත් ඒ වෙනකොටත්. ඒක නම් නියම වැඩක් තමයි. එතනට වෙලා බලාගෙන ඉන්නකොට මුළු ඉස්කෝලෙම මං විතරනේ දැනගෙන තිබුණේ මිස් ට්‍රාන්ස්පුල්ගේ කොටකලිසම අස්සේ මොනවද වෙන්නේ කියලා. අනික මං අහුවෙන්නේ නැති බවත් දන්නවනි. ඊළඟට කැහිල්ල එන්න එන්න වැඩි වුණා. එයාට නවත්ත ගන්න බැරි වුණා. එයාට හිතෙන්න ඇති ඇඳුමට යටින් දෙබරයක් ඇවිස්සිලා කියලා. ඊට පස්සේ එකපාරටම දෙවියන්ට යාඥා කරන මැත්තෙම උඩ පැනලා පස්ස අල්ලගෙන දිව්ව එළියට. මැටිල්ඩයි ලැවෙන්ඩරුයි දෙන්නම පුදුමයෙන් ඉලිප්පිලා වශී වෙලා. ඒ දෙන්නට දැන් සහතික වෙලා ඉවරයි. ඒ දෙන්න හිටගෙන ඉන්නේ මාස්ටර් කෙනෙක් ඉස්සරහ බව. කට්ට කෛරා ටික අණ්ඩ පාලකමේ කෙළවරටම ගිය කෙනෙක් විතරක් නෙවෙයි. ඒකට තමන්ගේ අතපය ජීවිතේ වුණත් පරදුවට තියන්න ලෑස්ති වෙන එක්කෙනෙක් තමයි මේ ඉන්නේ. මේ දෙන්නා මේ දෙවගෙන දිහා කොයිතරම් වසී වෙලා ඇස් දල්ලාගෙන බලා හිටියද කියනවා නම්, නාහේ උඩ තියෙන දියබුබුලුත් දැන් පේන්නේ දියබුබුලක් වගේ නෙමෙයි, නිර්භීතකමේ පදක්කමක් වගේ. ඒත් එයා කොහොමද ඔයාව ඒ පාරත් අල්ලගත්තේ? පුදුමෙන් හුස්මක් කටක් ගන්නවත් සිහිය නැතුව ලැවෙන්ඩර් ඇහුවා. ඇල්ලුවේ නෑ. ඒත් කොහොම හරි මට චෝකි එකේ ඉන්න වුණා. ඇයි? දෙන්නම ඇහුවා. මිස් ට්‍රාන්ස්බූල්ට තියෙනවා එපා කරපු සැකකිරිල්ල. හොටෙන්සියා කිව්වා එයා දන්නේ නැති වුණාම කවුද අණ්ඩපාලයෝ කියලා සැක කරනවා. හරි සෙල්ලම කියන්නේ හුඟ වෙලාවට එයා හරියන එකයි. මං තමයි ඒ දවස්වල ඕනෑම දෙයකට නොම්බර එකේ සැකකාරයා, විශේෂයෙන්ම අර ගෝල්ඩන් සිරප් සෙල්ලමෙන් පස්සේ. මං දැනගෙන හිටියත් එයාට මට විරුද්ධව කිසිම සාක්ෂියක් නෑ කියලා මං මොනව කිව්වත් හරි ගියේ නෑ. මං කෑගගා කිව්වා, මං කොහොම කරන්නද ඒක මිස් ට්‍රාන්ස්බුල්? මං දන්නේ නෑ මිස් වැඩිපුර කොටකලිසම් ඉස්කෝලේ තියාගෙන ඉන්නවා කියලවත්. මං දන්නේ නෑ කාන පවුඩර් කියන්නේ මොනවද කියලවත්. මං අහලවත් නෑ එහෙම දෙයක්. ඔය මොන තරම් බොරු කිව්වත් හොඳට රඟපෑවත් හරි ගියේ නෑ. මිස් ට්‍රාන්ස්පුල් මගේ එක කනකින් ඇදගෙන දිව්වා කෙලින්ම චෝකියට, දැම්මා ඇතුළට ලොක් කළා. ඒක තමයි දවසම හිටිය දෙවෙනි පාර. ඒක නම් අපා දුකක්. මං එළියට එනකොට ඇඟ හැමතැනම හීරිලා කටුවැනිලා. ඒක නම් නිකන් යුක්තියක් වාගේනේ. මැටිල්ඩා කිව්වේ හොඳටම බයෙන්. හරියට හරි යුද්ධ වගේ තමයි. හොටෙන්සියා සද්දෙට කිව්වා, තුවාලකාරයෝ කෙලවරක් නෑ, අපි තමයි ගැලවුම් කාරයෝ. කිසිම ආයුධයක් නැතුව ජීවිතේ බේරාගන්න සටන් කරන නිර්භීත වීර හමුදාව තමයි අපි. මිස් ට්‍රාන්ස්පුල් කියන්නේ අන්ධකාරයේ රැජින, ප්‍රින්ස් ඔෆ් ඩාර්ක්නස්, ජරා දුෂ්ට සර්පයා. ඔක්කොම ආයුධ අයිති ගිනි පිඹින මකරී. මේක ලේසි ජීවිතයක් නෙමෙයි. අපි හැමෝම උදව්පදව් කරගන්න ඕනි. ඒ නිසා අපිටත් පුළුවනි අපිවත් ගන්න. ලැවෙන්ඩර් කිව්වේ එයාගේ අඩි තුනයි අඟල් දෙකේ මුළු උසම තවත් වැඩියෙන් පේන ඉස්සීගෙන. බෑ, ඔයගොල්ලෝ ගන්න බෑ මට, හොටෙන්සියා කිව්වා. ඔයාලා තාම කූනිස්සෝ. ඒත් කවද හරි ඕන වේද දන්නෙත් නෑ. මොකක් හරි හොර වැඩක් කරව ගන්න. අනේ අපිට තව පොඩ්ඩක් කියන්නකෝ එයා කරන ඒවා, මැටිල්ඩා ආයාචනා කළා. අනේ කරුණා කළා කියන්නකෝ. මං ඔයගොල්ලෝ බය කරන්න හොඳ නෑ. මෙහෙට ඇවිත් සුමානයක් යන්න තිස්සර, හොටෙන්සියා කිව්වා. එහෙම බය වෙන්නේ නෑ. අපි පුංචි වුණාට යකිකුටවත් බය නෑ. නැද්ද මැටිල්ඩා? ලැවෙන්ඩර් පුරසාරම් දෙඩුවා. එහෙනම් මේක අහන්න, හොටෙන්සියා ආයෙත් කියන්න පටන් ගත්තා. මේ ඊයේ පන්තිය වෙලාවේ මොනවද කකා හිටියා කියලා මිස් ට්‍රාන්ස්බුල් ජුලියස්
රොඩ්වින්කල් කියන පිරිමි ළමයව එක අතකින් ඇදලා අරගෙන කෙලින්ම ඇරලා තිබුණු ජනේලෙන් එළියට විසි කළා ආනමාලු ගෙඩියක් වගේ. අපේ පන්තියේ තියෙන්නේ එක තට්ටුවක් උඩනේ. අපි දැක්කා රොඩ්වින්කල් කපුටන්ට වීසි කළ රොටියක් වාගේ වත්තූඩින් පාවෙලා ගිහින් එහා පැත්තේ තියෙන ගෝවා පාත්තිය මැදට තකස් ගාලා වැටෙනවා. ඊළඟට මිස් ට්‍රන්ච්බුල් පන්තියට කිව්වා ආයෙත් කවුරු හරි අහුවුනොත් මොනහරි කාලා පන්ති වෙලාවේදී ඒ අයත් අර වගේම ජනේලියෙන් එළියට විසි කරනවා කියලා. ජුලියස්ගේ ඉලයට කැඩිලා ගියාද? ලැවෙන්ඩර් ඇහුවා. එකක් දෙකක්. හොටෙන්සියා කිව්වා. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මිස් ට්‍රන්ච්බුල් ඔලිම්පිකුත් ගිය බව මහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් හැම එක ට්‍රෝ කරන්න. මොකක්ද හැම එක ට්‍රෝ කරනවා කියන්නේ? අර තියෙන්නේ යකඩ බෝලයක් යගුලිය කියලා ඒ වගේ එකක් මීටරයක් විතර දිග වයර් එකකට හයි කරලා තියෙන්නේ. ඒක ඔලුව වටේට හයියෙන් හයියෙන් කරකවලා පුළුවන් තරම් ඈතට විසි කරන්න ඕන. ඒකයි හැම ට්‍රෝ කියන්නේ. තේරුණාද? හොටෙන්සියා පැහැදිලි කළා. ඒ වැඩේට යෝධෙක් වාගේ හරි හයියක් තියෙන්න ඕන. මිස් ට්‍රන්ච්බුල් අතේ හයිය තියාගන්න අතට අහුවෙන්න ඕන එකක් විසි කරනවා. විශේෂයෙන් පොඩියෝම්. දෙයෝ සාක්ෂි. ලැවෙන්ඩර්ට කියවුනා. මට ඇහුණා දවසක් කියා කියනවා හොටෙන්සියා කියාගෙන ගියා. ඔලිම්පික් වලට ගන්න හැමර එක තරමටම බර එක ලොකු ළමෙක් ඉන්නවා නම් පුහුණු වෙන්න හරි ජාති කියලා. ඔන්න හරියටම ඒ වෙලාවේදී අමුතුම දෙයක් සිද්ධ වුණා. මෙතෙක් වෙලා සෙල්ලම් කරන ළමයිගේ කෑකෝ ගෑම්වලින් පිරිලා මහ කාලගෝට්ටයක් වෙලා තිබිච්ච පිට්ටනිය එකපාරටම මිනී කනත්තක් වගේ නිස්සද්ද වුණා. බලාගෙනයි හොටෙන්සියා කෙඳිරුවා. මැටිල්ඩයි ලැවෙන්ඩරුයි මොකද උනේ කියලා වටපිට බලනකොට ගෑනු පිරිමි ළමයි රොත්තක් මැදින් මිස් ට්‍රන්ච්බුල් පර්වතයක් බර අඩි තියලා ඇවිදිනවා වගේ එහාට මෙහාට ළමයි පෙරලගෙන ඇවිදගෙන එනවා. ළමයි යාන්තම් බේරිලා එහාට මෙහාට පැනගත්තාම තාරපාර උඩින් එයා ඇවිදගෙන ආවේ හරියට මොසෙස් අර දෙබෑ වෙච්ච රතු මුහුද මැද්දින් ඇවිදගෙන ආවා වගේ. එයාගේ තඩි බඳපටිය දාපු කොළපාට ඇඳුමත් දණහිසට උස කොළපාට මේස් කුට්ටමත් එක්ක බැලුවම බය හිතෙනවා. මේස් කුට්ටම අස්සෙන් එයාගේ කෙන්න පෙනෙන්නේ හරියට ලොකු අලිගැට පේර දෙකක් මේස්වලට හිරවෙලා වගේ. අමන්ඩා ට්‍රිප්. එයා කෑ ගානවා. අමන්ඩා ට්‍රිප් එනවා මෙහාට. ඔළුව බේරගන්න. හොටෙන්සියා ආයෙත් කෙඳිරුවා. ඇයි මොකක්ද වෙන්නේ යන්නේ? ලැවෙන්ඩර් කොඳුරලා ඇහුවා. අර මෝඩ අමන්ඩා. හොටෙන්සියා කිව්වා. එයා එයාගේ කොණ්ඩේ දිගට වැවෙන්නැරලා නිවාඩු කාලෙදි එයාගේ අම්මා කොණ්ඩේ පික්ටේල් දාලා තකතීරු වැඩක් කරලා. ඇයි තකතීරු වෙන්නේ? මැටිල්ඩ ඇහුවා. මිස් ට්‍රන්ච්බුල්ට පේන්න බැරිම දෙයක් තියෙනවා නම් ඒ තමයි පික්ටේල්. හොටෙන්සියා කිව්වා. මැටිල්ඩයි ලැවෙන්ඩරුයි දැක්කා කොළපාට ඇඳගත්ත යෝධයා උරිස්සට උඩට එල්ලා වැටෙන දිග රන්වන් පාට පිට්ටේල් දෙකක් දාගත්ත අවුරුදු 10ක විතර ගෑනු ළමයෙක් දිහාට වේගෙන් ලං වෙනවා. ඒ එක එක පිට්ටේල් එක අගින් බලන්න ලස්සන නිල් පාට බෝ එකක් බැඳලා තිබුණා. පිට්ටේල් දාගත්ත ළමයා අමන්ඩා ට්‍රිප් සද්ද නැතුව එහෙමම හිටියා ළඟට එන යෝධ ශරීරය දිහා බලාගෙන. අමන්ඩගේ මූණ හරියට පුංචි කොටුවක තියෙන කණුවකට බැඳලා ඉන්න කෙනෙක් තමන් ඉස්සරහට තරහෙන් පුපුරන කුළු මීහරකෙක් අනින්න පැනගෙන එනවා දැකපු වෙලාවක වගේ. එයා කොයිතරම් බය වෙලාද කියනවා නම් හිටි තැනට ඇලුනා වගේ ගල් ගැහිලා වෙවුලමින් ඇස් එඩොගිත්තාගෙන අන්තිමේදී එයාගේ ලෝකාවසාන දවස ඇවිල්ලා තමයි කියලා හිතාගෙන හිටියා. මිස් ට්‍රන්ච්බුල් එයාගේ ගොදුර ළඟට කිට්ටු වෙලා පර්වතයක් වගේ පුංචි කෙල්ල වහගෙන ළඟින් හිටගත්තා. හෙට මේ ඉස්කෝලෙට එන්න ඉස්සර ඔය දහදරා පික්ටේල් කපලා කුණු කූඩෙට විසි කරලා එන්න ඕන. තේරුණාද ඒක හොඳට? එයා පළාතම දෙදරන්ඩ පෙරිහන් දුන්නා. අමන්ඩා බයෙන් මුළු ඇඟම පණ නැති වෙලා ගල් ගැහිලා හිටියත් මගේ අම්මා කැමති. එයා හැමදාම උදේට ගොතලා දෙනවා කියලා යාන්තම් කියාගත්තා ගොත ගහ ගහ. අම්මා එයා මෝඩියෙක්. මිස් ට්‍රන්ච්බුල් කෑගෑවා. එයා සොසේජස් එකක් විතර
ලොකු ඇඟිල්ලක් ළමයාගේ ඔළුවට උරුක් කළා. උඹ හරියට ඔළුවෙන් නැට්ටක් ආව මීයෙක් වගේ පේන්නේ කියලා ආයෙත් කඩා පැන්නා. මගේ අම්මා නම් කියන්නේ මට හරි ලස්සනයි කියලා. මිස් ට්‍රන්ච් බුල් අමන්ඩා කිරි පුඩිමක් වාගේ වෙවුල වෙවුලා ගොත ගැහුවා. මං උඹේ අම්මා කියන දේවල් තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැ, තේරුණද කියලා බෙරිහන්දුන් මිස් ට්‍රන්ච් බුල් පැන්න ගමන් අමන්ඩාගේ පික්ටේල්ස් දකුණු අතින් තද කරලා අල්ලගෙන ළමයාව එහෙම පිටින්ම පොළවෙන් උඩට ගස්සලා ගත්තා. ඊට පස්සේ එයා අමන්ඩාව වේගෙන් වේගෙන් එයාගේ ඔළුව වටේ කරකවන්න පටන් ගත්තා. මං දෙන්නම් උඹට පික්ටේල්ස් පුංචි මීයා කිය කියා මහායියෙන් කෑ ගගා. අමන්ඩා යටිකිරියෙන් කෑමොර දුන්නා මරන්න හදනවෝ කියලා. ඔලිම්පික් පළපුරුද්ද හොටෙන්සියා කිව්වා. එයා වේගය වැඩි කරනවා හරියට හැමර් එක විසි කරන්න වගේ. එකට දහයක් කොට්ටුයි එයා කෙල්ලව විසි කරනවා. දැන් ට්‍රන්ච් බුල් ළමයගේ බර නිසා පස්සට ඇලවීගෙනයි කරකවන්නේ. උඩ කැරකෙන්නේ නියම ක්‍රීඩා ශූරියක් විදිහට. පොඩ්ඩ වෙලා යනකොට කැරකිල්ල කොච්චර වේගවත් වුණාද කිව්වොත් අමන්ඩාව පේන්න පටන් ගත්තා මූණක් කටක් නැතිව අපහැදිලිව. හිටිගමන් මුළු වෙර යොදලා ගෙරවිල්ලක් දාලා පික්ටේල්ස් අතහැරිය විතරයි අමන්ඩා රොකට් එකක් වාගේ කම්බි වැටට උඩින් අහසට විසි වෙලා ගියා. නියම ට්‍රෝ එකක්. කවුදෝ කෑගෑවා. මේ පිස්සු විකාර සිද්ධිය දිහා වශීකృత වෙලා බලාගෙන ඉන්න මැටිල්ඩ දැක්කා අමන්ඩා ට්‍රිප් ලස්සන දිග දේදුන්නක් දිගේ විසි වෙලා ගියා වගේ උඩට ගිහින් ඈත පිට්ටනියට එහා කුඹුරට පහත් වෙලා තුන් පාරක් බිම ඇනියනි විසි වෙලා නතර වුණා. එයා ටික වෙලාවක් අඳමන්ද වෙලා වගේ හිටියත් කාටද එයාට දොස් කියන්න පුළුවන්. ටික වෙලාවකට පස්සේ එයා නැගිටලා පිට්ටනියට දුවගෙන එන්න පටන් ගත්තා. ඒ තරම් නරක නෑ. අත් දෙක පිහදම දමා ට්‍රන්ච් බුල් කිව්වා. මම පුහුණු වෙන්නේ නැතිකොට හරියට නරක නෑ ඇත්තටම. එහෙම කියලා එයා යන්න ගියා. එයාට පිස්සු. හොටෙන්සියා කිව්වා. අම්මලා තාත්තලා මේවට පැමිණිල කරන්නේ නැත. මැටිල්ඩ ඇහුවා. ඔයාගේ අම්මා තාත්තා කරයිද? හොටෙන්සියා ඇහුවා. මං දන්නවා මගේ අම්මයි තාත්තයි නම් නෑ. එයා අම්මලා තාත්තලාට සලකන්නේ ළමයිට වගේම තමයි. ඔක්කොම පන බයයි එයාට. මං ඔයගොල්ලෝ පස්සේ හම්බ වෙන්නම් හොඳේ කියලා කියාගෙනම හොටෙන්සියා වෙන දිහාවකට දිව්වා.